අයිබෝන් අදවි පාඩමට පිවිසෙන්න්න කලින් පොඩි නිවැරදි කිරීමක් කරගනිමු අපි කලින් වඩියෝ එක දාලා තියෙන්නේ අන්රාධපුරයගේ බුද්ධ ප්‍රතිමා පිළිබඳව. හැබැ ඒක පාඩම තිෙන්නේ ශ්‍රී ලංකාව ප්‍රාග තිහාස ගුහ ඒ තින සිුවන් පිළිබඳ. එතු එක තත්්මල් එක කිය ස්සරහ දාන ෆොටෝ එක විතරක් මයි අප ැතින් වෙනස්සලා තින්නේ පොඩි අත්තරදීමකින් එක ත්තත්ේල්ලෙ අන්ුරාධ පුරයුගේ බුද්ධ ප්‍රතිමා පිළිබඳව කිය විස්තරයක් දාලා තිබ්බට ඒක තියන්නේ ලංකාව ප ාග් යිතිසය ගහ සහ ඒවාය සිතුවම් පිළිබඳ එතරඒක හොඳින් බලාගන්ඩ අපි දැන් අද තමයි අපේ පාඩම අන්රාධපුරයෝගේ බුද්ධ ප්‍රතිමා පිළිබඳ එනං අපි අද කතා කරමු අන්රාධපුරයුගේ බුද්ධ ප්‍රතිමා පිළිබඳු. මොනවද මේ අපේ සිලබස්සගේ තියෙන අුරාධපුරයෝගගේ බුද්ධ ප්‍රතිමා අන්රාධපුරයෝගගේට ඇත් බුද්ධ ප්‍රතිමා පහක් අපිට අපේ සිලබස්සගේ අන්ර්ගත කරලා තියෙන ඇතුළත් කරලා තියෙන එකක් තමයි මහිඩුපල්ලම හිටි බද්ධ ප්‍රතිමාව අනිත්්‍යක මහමේ වුනාව යනේ සමාධි බුදු පිළිමය තුංවනියක තොළු විට සමාධි බුදු පිළිමය හතර පන්කුලිය බුද්ධ ප්‍රතිමාව පහා අවකන හිටිපිළිමය. එතොර මේ පාඩ පාඩම හරිම ලේසි පාඩමක් බලමුහෙනම් අපි මහිලුඋපල්ලම හිටිබුදු පිළිමේ පිළිබඳ විස්තර කිහිපයක්. මේ අරධපුරයුගේ බුද්ධ ප්‍රතිමා අතරින් මහහිලුපල්ල හිටිබුදු පිළිම සොයාගෙන තියන්නේ අනරාධපුරයුගේ මහිල්ලුපල්ලම ගොයිපල බූමියකි. ඒ වගේම මේ පිළිමේ නෙලීම සඳහා එකැ පිළිම නිර්මාණය කරන්න හුණු එලිගල් පාශාන විශේෂයක් තමයි යොදාගෙන තියන්නේ දකුණු අත කැඩ ලගිහිලා තිෙනවා එවුුණට වම් අද තියෙන අයුරින් මේක අපි රදහස් කරන්න පුළුවන් කියලා කියනවා අබේ මුද්‍රාවෙන් යුක්ත වූ පිළිමයක් කියලා පිා ුමාන කරන්න පුලුවන් කියලා කියනවා. ඒ වගේම ඉන්දී අමරාවති බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදායේ ගොඩක් ලක්ෂණ මේ මහහිරුපල්ලම හිටිබුද්ධ ප්‍රතිමාව තියෙනවා කියලා සනලත් පරණ විතාන මහතා සහ නන්ද්‍රදේව විජේසය කර කියන මහත්වරු දෙන්නා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ඉන්ද අමරාාවති බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදායේ ලක්‍ෂණවට අනුව ලංකාව නිර්මාණය කරලා තියෙන පළවෙනි හිටිබුද්ධ ප්‍රතිමාව මේ මහහිලුපල්ලම හිටිබුද්ධ ප්‍රතිමාව කියල තමයි සැලකෙන්නේ. රබි බලෝ මේ ඉන්ඩිය අමරාවති සම්ප්‍රදායේ ප්‍රමුග ලක්ෂණ කිහිපයක් තියෙනවා එක මහිලුපල්ලම හිටි බුදු් ප්‍රතිමාට අන්ර්ගත වෙලා තියෙන ලක්ෂණ ඒකාංශය ලෙස චීවරය යොදල තියෙනවා වම්මුර හිස මතින් වැඩෙන සිවුරුපොට වම් අත නැම් වමත මතින් පාදය දක්වා යොදලා තියෙනවා දෙපතුල් ආසනය අඟල් දහයක් පමණ පහලට තිරස් අතට යොදා ඇති සිවුරු පොට යන ලක්ෂණ දැක ගැනීම හැකියාවක්ති නොල්මේ මහහිලු පල්ලම හිටිබුද්ධ ප්‍රතිමාවේ. ඒවගේ අඩවන් දෙනෙත් තිෙනවා අඩව ඒවගේ ඕවලාකාර හැඩති මුහුණ රවු් මහුණ ආධ්‍යාත්මික ප්‍රහර්ශය කරුණාව සහ මෛත්‍රය වගේ ලක්ෂණ මේ මුද්ධ ප්‍රතිමාවෙන් ප්‍රකාශ වෙන කියලා ගෙනවා. ඒවගේ සියුම් රැලි සහිත සිවුරක් නිර්මාණය කරලා තිබ්බත්න් ඒ සිවර තුලින් ශරීරයේ හැඩේ විනිවිධයන බවක් මේ මහිල්ලුපල්ලම හිටි බද්ධ ප්‍රතිමාව පෙන්වල නෑ කියලා කියනවා. ඒවගේ මේ මහහිලුපල්ලම හිටිබුද්ධ ප්‍රතිමාවේ උස අඩි හයක්ක නෝලී ගැන සාබන්්්‍ය මනුසගේ උස ප්‍රමාණයට මේ මහයිලුපල්ලම හිටිබුද්ධ ප්‍රතිමාව නිර්මාණය කල්ලා තියම කියෙර කියනු. මං අර සාමානි්‍ය මනුසේ උසක් කියෙ කිව අට අදසක් ගන්න විදිරයි මේක ක්‍රිස්තුවර්ශ දෙවනසේ වසට පමණ අයත්වෙන්න පුළුවන් කියලා සනලත් පරණ ඉතාන මහත්වා. ප්‍රකාශ කරනව කියලා ගෙන. හොඳ අපි දැම් බලමු අන්රධපුරයේ මහම වුනාවෙන් සමාධි පුද්ධ ප්‍රතිමාව පිබඳ. අන්රධපුරයේ අභේගිරි විහාර සංකයනයට අයත් මහමව වනවෙන් කට්ම් පුකු සමප තම නත ක කුට්ටම් පුුුණ ළඟ තමයි මේ සමාධ ුද්ධ ප්‍රතිමව නිර්මාණය කල තිෙන්නේ මේ බුද්ධ ප්‍රතිමාවෙන් නිරූපණය වන චාම්බව සමග මුසුව න ගැරු අධ්‍යාත්මක බව. නිම එක ැනට ්‍ර ංකාවේ නිර්මාණය වෙච්චි විශෂ්ිතුම බුද්ප්‍රතිමක් කියර සැලකිනෝ කියලාගෙනවා. ඒවගේම මුහුණන තින ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රකාශනය කෙටි උශ්නේෂය, දක්ෂිණාවෘතා අක්බමරු හිසකෙත් හිසගෙස්. ශරීර හැඩේ විදාදක්වන සිහින් රැලිත් සහිත තුනි සිවුර, උස්නොවූ ග්‍රීවේ යනාදීය මොනවද ඉන්දිය ගුප්ත සම්ප්‍රදායටාවනික ලක්ෂණ කියලා ගෙනවා.ඒ නිසා පිල්මියෙන් ප්‍රකට වෙන්නේ මේක ගුප්ත සම්ප්‍රදායේ ආබාසය ලබපු නිර්මාණයක් කියලා සඳහන් වෙනෝ. දෑත නැත්න් අධක සමාධි මුද්‍රාවේ නිර්මාණය කරලා තියෙනවා ඒවගේ දෙපාපාද දෙක වීරසන ක්‍රමයට තමයි දක්වලා තියන්නේ. මේ ප්‍රතිමාය උස්ස අඩි නමයයි අංගල් හයක් පමණ වෙන කියලා ගෙනවා. කළුගල් මාධ්‍යයෙන් පූර්ණ උන්නව සම්පූර්ණයෙන්ම නිර්මාය කල තියෙනවාගෙන කළුගල් මාධ්‍යයෙන් පූර්ණ උන්නතව නිල්ල තියෙනවා ඒවගේම? අතිතේදේ ගැන ස්සර කාලය මේ සියුම් හුණු බදාමයක් යොදලා ඒ මත වර්ණ ආලේප කරලා තිබූ බවට සාධක පවති නොලු ඒ වගේම මේක ති නාසේ බින්ඳියයාම නිසා ගැන නාසේ බිඳදිරගේපු නිසා මෑත කාලයකදී එක නැවත ප්‍රතිසංස් කරය කරලා ගැන නැවත හදලා තියෙනවා කියලා කිරාේ සමාධ බුද්ධ ප්‍රතිමාව එන අපි ැ ල ො විල සමාධ ුදු පළිමේ පිබඳ විස්තර හිපයක්ක. අරා පුර ො කියන ප්‍රේශයයේ බුද්ධ ප්‍රතිමා ොර ගෙන තිය නි ොුවිල ුද්ධ ප්‍රතිම ක ම හඳුන් නවා සරලත් පරණ විතාන මහත්ම කියනවා මේ පිළිමේ දෙවනි කාශ්‍ය ප්‍රජතුම කාලයට ඇයතිනවා ගැන ක්‍රස්තු වර්ෂ හත්තන සීවසට ඇ්‍යවා කියලා සෙලත් පරණු ඉතන මහත්ම කියනවා. සමාධිමත් බව කරුණාව මෛත්‍රිය උපෂාන්ත ගුණය පිළිබිමු කරන. උසස් බහව ප්‍රකාශනයකින් යුක්තයි කියලා නොමේ තොළුවිල සමාධි බුද්ධ ප්‍රතිමාව ඒ වගේම දැත ්‍යන මුද්‍රාවෙන් තමයි නිර්මාණය කළ තිය දෙපා විරාසන ක්‍රමයට පිහිටවල තියෙනවා අක් බඹරු හිසක සහිතව සිහින් නෂ්ණිෂයක් මේ ප්‍රතිමාව යොදල තියෙන කියලා කියනවා. ඒවගේම රැලි රහිතව ඒකාංශ ලෙස යද චීවරය මගින් සිරර විනිවි පෙනන්සේ දක්ව තිදනු ැි නැතුව ඒ කාංශ ලෙස යොද්‍රර ය චීවරයෙන් සිරුර විනිවිද සිවර හරහා සිරුර පෙනනාකාරයට තමයි මේ බුද්ධ ප්‍රතිමාාව නිර්මාණය කරලා තියෙනවා කියලා ගැන්නේ. ඒවාගේ මේ ප්‍රතිමා නිර්මාණය කරන්න ඩොළමයිට් කියන පාශාන විශේෂය තමයි සොයාගෙන තියෙන්නේ ඩොල්ලමයිට් කියන පාශාන විශේෂය. ඒවගේ මේ ප්‍රතිමාාව උස්ස අඩි හයක් විතර වෙනවා කියලා කියනවා දැනට කොළම ජාතික කෞතුකාකාාරයේ ප්‍රදර්ශනයට යොමු කරලා තියන ොලුුවේ. ොළ විල සමාධි බුද් ප්‍රතිමාව ඒවගේම ප්‍රතිමාවේ දක්නට ලැබෙන ලක්ෂණ අනුව ඒ මේ ප්‍රතිමාය තියෙන ලක්ෂණ වලට අනුව ඉන්දියාවේගේ ගුප් ගුප්ත කලා සම්ප්‍රදාය ආභාසය ප්‍රකට කරනවා කියලා කියනවේ තොළුවිල සමාධි බුදු පිළිමය තුළින්. හොඳ එනම් අපි බලමුදැන් පන්කුලිය බුද්ධ ප්‍රතිමාව පිළිබඳ. අනුරාධ පූරය වුගේ පන්කුලිය ප්‍රදේශයේ අසෝකාරාමෙන් තමයි මේ බුද්ධ ප්‍රතිමාව හොයාගෙන තියෙන්නේ. නි මේක පන්ුලිය හිදි ුද්ධ බුදු පිළිමේ ඇත්තම් බුද් ප්‍රිමක් ක හ මේ මේ බුදු පිළිමේ අයත් කාලවකානු පිළිබඳ එකඒක මතවාද තියෙනොලු. හැබැයි පිළිමගේ පිවිසෙන තැන පිය ගැට පෙර යෙන්නේ අන්න එතන පල් ක්ෂරවල කරව සෙල්ිපයක්ක් ති නොලු.ඒ සෙල්ලිපියට අනුව මේක ක්‍රිස්තු ර්ෂ හත්තන සසිවටයත්වා කළලතමයි සඳහන් වෙන්නේ. මෙහි දෑත්තල කොටසන් බින්දී ගේ කියල්ලා තියනවායි ගැන අධ්‍යේගේ කොටසන්. කැඩල ගිහිල්ල තියෙනවා වර්තමානයක් එක්කඉහළට ඔසවා සිටින දකුණවත උස්සල තියෙන දකුණුවත අභේ මුද්‍රාවෙන් සහවම් මත කටකහස්ත මුද්‍රාවෙන් කට ගැන් කටකහස්ත මුදාවෙන් යුක්තවන බව අනුමාන කළ හැකි කියලා සඳහන් වෙනෝ. ඒවගේම දෙපා වීරසන ක්‍රමයට තමයි පිහිටුවල තියන්නේ. උස්නීසය මත සිරස්පතක් පිහි පිහිටුවා තිබූ බවට සලකුණ දැ ගන්න පුළුවන්ු රස් පදන්නවනේ අමහනුවයුගේ බුදු පිමිට උඩින්න්නේෙන් ගිසිලක්ක හැටුඩි පොඩිට අන්න එක තමයි සිරස්පත කියලා කියන්නේ. උෂ්නීසිය මත සිරස්පතක් පිහිටුවා තිබූ බවට සලකුණු දැකගන්න පුළුවන් කියලා කියනවා. හුණුගල් ප්‍රබේධකට අයත් මිශ්‍රපාන විශේෂයකින් තමයි මේ නිර්මාණය මැතම් මේ පන්කුලිය බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ තියන්නේ ඒක නිසා බොහෝ ප්‍රතිමා ලක්ෂණ ශේවී ගිලා තියනොුවේ කැනෙ නිර්මාණය කරලා තියෙනවා උුගල් ්‍රේදකට අයත් මිශ්‍ර පාශානයකින් ඒ පාශානය යොදදා නිර්මාණය සඳ යදදාග තියන පාශානයයක් එක්ක දැම්මේ වර්තමාන කාලවෙනකට මේක නිර්මාණය ලක්ෂය බොට් ගොක් ෂය වෙ ිල්ල තිනො කියර කියනෙන දැට ේෂ වෙලා පවතින්න කිය ඉතුරවෙලා තියෙන ලක්ෂණලට අනුව. රුණාව ෛත්‍රිය ප්‍ර්ඥාව මුසූ ආධ්‍යාත්මක ප්‍රකාශණයක් තිබෙන්නට ඇති බව. කරුණාවයි මෛත්‍රියයි ප්‍ර්ඥාවයි. ඔක්කොම එකට එකතු විච්ච අධ්‍යාත්මික ප්‍රකාශනයක්. පන්කුලිය බුද්ධ ප්‍රතිමාවතිය තිබෙන්නට ඇති බව සඳහන් වෙනවා කියලා ප්‍රකාශ කරෙනවා එසේම දෙනෙත්වලට ඇස් දෙකට මැනික් ඔබ්බෝල තිබූ බවට සාධක ශේෂ වෙලා තිනොලි ගැන මේ පංකුලිය බුද්ධ ප්‍රතිමාවේ ඇස් දෙකට මැණක් ඔබ්බවල ති එබ්බ කියලා සාධක හම්බවෙලා තියෙනවලු මේ පන්කුලිය බුද්ධ ප්‍රතිමාවේ පිළිමේ ඉස්සරහ පැත්තේ සිවුර යන රැලික්ෂේවි ශ්‍රය වෙලාග හිල තියෙනවලු. ඒවගේම පිළිමේ පිටුපස කොටසේ ඒ කාකාරී නොගැම්ඹුරු සිවරු රැලි දක්නට ලැබෙනවවා කියලා කියනවා ඒ කාකාර විදියට නිර්මාණය කරපු ගොඩක් ගැඹුරු නැති රැිදැකගන්න පුුවන් කියලාෙනවා පිළිමේ පිටු පස කොටසේ. මෙ ප්‍රතිමාව අඩි හයයි අඟල් නමයකට ආසන්න වසකින් යුක්ත වෙන කියලා කියනවා. ඒගේ පන්කුලිය බුද්ධ ප්‍රතිමාව තොළු විල සමාධි බුද්ධ ප්‍රතිමාව මහමවනාව යනේ සමාධි බුද්ධ ප්‍රතිමාව මේ ක්කොම බැලූ බැල්මට පේන්නේ එකම ආකාරය නිර්ාණ විචි බුදු පිළිමගේ නිසාව යාලර්මේක පොඩ.